අද මම කතා කරන්නේ ප්‍රතිඔක්සිකාරක එහෙම නැත්නම් ඇන්ටිඔක්සිඩන්ට් ගැනයි. අපි දන්නවා අපේ ශරීරය තරුණ විදිහට පවත්වා ගන්නත් අපේ ලස්සන රැක ගන්නත් අපිට අවශ්‍යම කරන ප්‍රතිඔක්සිකාරක එහෙම නැත්නම් ඇන්ටිඔක්සිඩන්ට්ස් වර්ග තියෙනවා පහක්. මේන් ඉතාම වැදගත් වන්නේ ග්ලුටතයෝන්, අපේ සෑම සෛලයක් තුළම තියෙන අපේ DNA ආරක්ෂා කරන වැදගත්ම ඇන්ටිඔක්සිඩන්ට් එක තමයි ග්ලුටතයෝන්. ඊට අමතරව ඇල්ෆා ලයිපොයික් ඇසිඩ්, ඔබිකිනෝන් සහ විටමින් වර්ග දෙකක් විටමින් C සහ E අපිට ඉතාම වැදගත් වෙනවා. විටමින් E සාමාන්‍යයෙන් අපි ලබා ගන්න ඕන මිලිග්‍රෑම් 500ක් විතර දවසකට. මේ කෑමලින් විතරක් ලබා ගන්න අපහසුයි. මොකද අපි කෑමලින් ගන්නවා නම් peanut oil වල විටමින් E තියෙනවා. ඒවයි තේහෙන් 125ක් විතර දවසට ගන්න වෙනවා. එහෙම නැත්නම් අපි liver වගේ කනවා නම් අපිට රාත්තල් 100ක් විතර ගත්තොත් තමයි අපිට අවශ්‍ය කරන ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඒක අපහසුයි. කැමලින් ලබා ගන්න මේ සපිටින් ලබා ගන්න වෙනවා. free radicals කියන දේවල් අපි හැමෝම අහලා තියෙනවා. අපේ ඇඟේ ඉන්ධන දහන වීමක් වගේ වෙලා තමයි අපිට ශක්තිය ලබා ගන්නේ. ඒතර මේ ශක්තිය ලබා ගන්නකොට අපේ ඇඟ තුළ free radicals කියන දේවල් ඇති වෙනවා. ක්‍රීඩක සෙනෙහ තමයි අපගේ DNA හානි වෙලා ඒ විදිහට කැන්සර් පිළිකා රෝග, ඕල්සයිමර්ස් වගේ ලෙඩ, ඒ වගේ පාකින්සන්ස්, ලියවිඩියා, ඇස්වල හැදෙන කැටරැක්ට්, තංගන සීසුද, ආතරටිස්ස, නොයෙකුත් ලෙඩ රෝග හැදෙන මේ විදිහටයි. මේවායින් අපි වළක්වන්න තමයි අපි ඇන්ටිඔක්සිඩන්ට්ස් සාමාන්‍ය ජීවිතයේදී අපි භාවිත කරන්නේ. ඇන්ටිඔක්සිඩන්ට් එක ෆ්‍රී රැඩිකල් එකක එකතුනාම ඒ දෙක එකට එකතු වුණාම ඒක ඊට වඩා දුර්වල ෆ්‍රී රැඩිකල් එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක ඇඟින් වැඩ කරන්න ලේසි වෙනවා. විටමින් C සහ ලයිපොයික් ඇසිඩ් දෙකටම පුළුවන් අපේ ඇඟේ වැය වෙන ග්ලුටතයෝන් නැවත සාදා ගන්නට. දැන් අපි නිගමනය කළා තියෙනවා එක දවසක් ඇතුළත හැම සෛලයක් තුළම ෆ්‍රී රැඩිකල්ස් 10,000ක් විතර හැදෙන්න පුළුවන්. ඉතින් මේ වයින් අපි ආරසා කරන්න අපිට ග්ලුටතයෝන් අවශ්‍යයි. ඒ වගේම අනිකුත් ඇන්ටිඔක්සිඩන්ට් අවශ්‍යයි. මේ ඇන්ටිඔක්සිඩන්ට් වර්ග පහ නෙට්වර්ක් එකක් නැත්නම් ජාලයක් විදිහට එකට වැඩ කරනවා දැන් හොයාගෙන තියෙනවා. විටමින් E සහ කොයෙන්සයිම් Q10 වලින් අපගේ සෙල් මෙම්බ්‍රේන්ස් ආරසා කරනවා. මොකද ඒවා මේ දේ තුළ තියෙන නිසා. ලයිපොයික් ඇසිඩ් සාමාන්‍ය මේදය තුළ සහ වතුරෙත් හොඳට තියෙනවා. මේ නිසා සම්පූර්ණ සෛලය තුළ අප ආරක්ෂා කරන්න ලයිපොයික් ඇසිඩ් වලට පුළුවන්. ඒ වගේම අපි දැන් දන්නවා ඇල්ෆා ලයිපොයික් ඇසිඩ් අපි පිටින් ගත්තොත් අපේ ඇඟ තුළ තිබෙන ග්ලුටතයෝන් ප්‍රමාණය 30%කින් වැඩි වෙනවා. මොකද ඒකෙන් ග්ලුටතයෝන් ආරක්ෂා කරන ග්ලුටතයෝන් රිජෙනරේට් කරනවා. ආයිත් හදනවා. විටමින් E වලින් අපි දන්නවා අපේ කොලෙස්ටරෝල් ඔක්සිඩයිස් වීම නැත්නම් කොලෙස්ටරෝල් ඔක්සිඩයිස් වෙනවා තමයි අපිට හાર્ට් ඩිසීස් හැදෙන්නේ, ඇතරෝස්ක්ලෙරෝසිස්, ස්ට්‍රෝක්ස් වගේ දේවල් වෙන්නේ. විටමින් C වලින් අපි දන්නවා අපේ දිගු කල් ජීවත් වෙන්න විටමින් C අත්‍යවශ්‍යයි. එතකොට ඔබිකිනෝන් සහ විටමින් E එකට වැඩ කරන්නේ. ඔබිකිනෝන් වලට අපි කියනවා කොයෙන්සයිම් Q10 කියලා. ඔබිකිනෝන් අපි පිටින් ලබා ගත්තම ගොඩක් වෙලාවට හાર્ට් ෆේලියර් පේෂන්ට්ලාට ඒ වගේම හදවත එකක්කම හැදෙන අයට බ්ලඩ් ප්‍රෙෂර් වලට ගොඩක් උදව් කරන බව අපි දන්නවා. එතකොට අපි දන්නවා අපේ ඇඟේ වැඩිපුරම අපිට ආරක්ෂාව ලබා දෙන ග්ලුටතයෝන් වලින් අපි වයසට යනකොට අවුරුදු 60ක් විතර වෙනකොට ඇඟ තුළ තියෙන ග්ලුටතයෝන් ප්‍රමාණය 20%කින් විතර අඩු වෙනවා. ඒ වගේම අපි දන්නවා ඇන්ටිඔක්සිඩන්ට්ස් වලින් අපේ සෑම ජාලයක්ම ආරක්ෂා කරන ෆ්‍රී රැඩිකල්ස් වලින්. ඊට අමතරව දැන් අපි හොයාගෙන තියෙනවා ඇන්ටිඔක්සිඩන්ට්ස් වැඩිපුර තියෙනකොට ඒ ජානවල තියෙන ක්‍රියාකාරීත්වයත් හොඳ අතට පවත්වන්නට ඒක අපිට අවශ්‍යයි කියලා. ෆ්‍රී රැඩිකල්ස් කියන ඒවා අපිට අවශ්‍ය වෙනවා සමහර වෙලාවට. මොකද අපි ඇඟට ආසාදනයක් ඇති වුණත් ඒ ආසාදනයකින් ඉවත් කරන්නට අපේ ඉමුන් සෙල්ස් ෆ්‍රී රැඩිකල්ස් භාවිත කරනවා බැක්ටීරියා සහ වෛරස් විනාශ කරන්න. විශේෂයෙන්ම නයිට්‍රික් ඇසිඩ් කියන එකත් ෆ්‍රී රැඩිකල් එකක්. ඒ වුණාට ඒක භාවිත කරනවා අපි මේ විදිහට බැක්ටීරියා වෛරස් අපි ඇඟින් ඉවත් කරන්නට. තමන්
ozone, automobilics, so same thing. Vehicle dumbbellat, tino ozone, meva free radicals. To tapi iron, same thing. යකඩ අපි ඇඟේ වැඩිපුර තියෙනවා නම් ඒවයිනුත් අපි ඇඟ තුළ ෆ්‍රී රැඩිකල්ස් වැඩිපුර හැදෙනවා. මේ නිසා තමයි අයන් වැඩි වෙනකොට අපේ ශරීරයේ ඕල්සයිමර්ස් කියන ලෙඩ, පාකින්සන් සහ හදවත රෝග වැඩි වෙනවා. ඒකට ඇස්බෙස්ටෝස් කියන්නේ විසක් කියලා අපි දන්නවා. පෙනහල තුළ ඇස්බෙස්ටෝස් එකතු වුණොත් කැන්සර් වුණත් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆයිබ්‍රෝසිස් ඔෆ් ද ලංග්ස් කියන්නේ ලංග්ස් පෙනහල තුළ බොහෝ කැළැල් ඇති වෙන්නට පුළුවන්. alpha lipoic acid වලට පුළුවන් අපි අනිකුත් ඇන්ටිඔක්සිඩන්ට්ස් හැම දෙයක්ම නැවත සාදන්න. මේ නිසා ගොඩක් වෙලාවට මෂ්රූම් පොයිසනින්, ඒ කියන්නේ හතු විස වෙන ලෙඩ රෝගයක් තියෙනවා. එහෙම හතු විස වෙන වෙලාවට අපි alpha lipoic භාවිත කරොත් ඒක ගලඟ බේර ගන්න පුළුවන්. alpha lipoic acid අපිට පිටින් ලබා ගන්න අමාරුයි. අපි දන්නවා නිමිති වල තියෙනවා alpha lipoic වෙනට නිමිති රාත්තල් 7ක් විතර ගන්න වෙනවා දවසකට අවශ්‍ය කරන. දැන්සරනේ අපිට 1 මිලිග්‍රෑම් කල් ලයිපොයික් ඇසිඩ් ලබා ගන්න. මේ නිසා මේවා අපි පිටින් ලබා ගන්නවන වැඩිපුර ආරක්ෂාව ලබා ගන්න කැමති නම්. ඒ වගේම අල්ප ලයිපොයික් ඇසිඩ් අපි බ්ලඩ් බ්‍රේන් බැරීම නැත්තම් මොළයේ තුළට ලේසියෙන් ඇතුළත් වෙන්න පුළුවන්. මේ නිසා මොළය ආරක්ෂා කරන්නත් අපිට ඒක ගොඩක් වැදගත් වෙනවා. අපි දන්නවා අපිට heart attack එකක් හරි stroke එකක් හරි හැදෙනකොට වැඩිපුර මේ හානිය සිද්ධ වෙන්නේ නැවත ලේ ගමන හැදුනමයි. සාමාන්‍යයෙන් heart attack හදෙන්නේ blood vessel එක නැත්තම් artery එක ධමනිය block වුණාම කියලා මේ හැමෝම දන්නා. ඒනට block වෙන වෙලාවට වඩා මේ block එක open වෙලා නැවත ලේ ගමන හැදුනම ඒ වෙලාවෙ තමයි free radicals වලින් අපේ හදවතට ලොකු හානියක් සිද්ධ වෙලා හදවතේ මාංශපේශි මැරලා යන්නේ. මේන් ආරක්ෂා කරන්න අපිට අවශ්‍ය වෙන්නේ glutathione සහ alpha lipoic acid වැනි antioxidant වර්ගය. මේ නිසා අපි දන්නවා antioxidant වර්ග ලබා දුන්නොත් කාට හරි heart attack එකක් හැදුනත් ඇතිවන හානිය ඉතාම අඩු වෙනවා. එතකොට අපි දන්නවා කලින් අපි කිව්වා මෂ්රූම් පොයිසන් නැත්තම් හතු විස වුණාම ඉස්සර කාලේ බොහෝ දෙනෙක් මැරෙලා තිබුණා. 40 දෙනෙක්ට හතු විස වුණ දෙකෙක් තමයි බේරුනේ. නමුත් ලයිපොයික් ඇසිඩ් භාවිත කරොත් අපි දන්නවා බොහෝ දෙනෙක්ට ජීවිතය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ 90% ආගර වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් කරන්න පුළුවන් ලයිපොයික් ඇසිඩ් කලින්ම ලබා දුන්නොත් හතු විස වෙන කෙනෙක්ට. ඩියවඩියා රෝගය 1900 වර්ෂ වෙනකොට හැදෙන තුනේ 100කට කෙනෙක් පමණයි. 1050 වෙනකොට එය ලෝකේ භාගයකට හැදෙනවා කියලා දැන් නාමයක පළ වෙලා තියෙනවා. ඩියවඩියා හැදී වෙනකොට අපේ ඇඟේ තියෙන ඇන්ටිඔක්සිඩන්ට්ස් ග්ලූටතයන් වගේ දේවල් බොහෝ දුරට අඩු වෙනවා. ඒ වගේම ග්ලයිකේෂන් කියන එක හැදී වෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රෝටීන් වලට sugar එක සීනි එකතු වෙලා ප්‍රෝටීන් වල තියෙන වැඩ කරන හැකියාව අඩු වෙලා යනවා. මේ නිසා වයස රැණ එක හුඟක් වැඩිලා යනවා. ලෙඩ රෝග හැදෙනවා. මේන් අපි වළක ගන්නත් අපිට ඇන්ටිඔක්සිඩන්ට්ස් ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඇල්ෆා ලයිපොයික් ඇසිඩ් සහ ග්ලූටතයන් කියන දේවල්. අපි දන්නවා අපි මොළයට තමයි ඇන්ටිඔක්සිඩන්ට් ඉතාම වැදගත්. මොකද මොළේ ඇතුලේ ඉන්ධන දහනය කොහොම වැඩි අපි නිදා ගන්න වෙලාවටත් අපේ ශරීරයේ ලේ ගමන කරලා 20%ක් ඔක්සිජන් භාවිත කරන්නේ මොළේ තුළයි. ඒ වගේම AIDS වෛරස් කියන අපි දන්නවා අපේ ඉමුන් සිස්ටම් එකට හානියක් වෙනවා. ඒ වුණත් දැන් අපි වාගෙන තියෙන අපි ග්ලූටතයන් භාවිත කරොත් ඒ AIDS වෛරසින් ඉමුන් සෙන්සර් එක වෙන හානිය සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න පුළුවන් කියලා. විටමින් E අපි කියන්නේ හැමෝටම ගන්න අවශ්‍යයි. ඕල්සයිමර්ස් කියන ලෙඩේ නැත්තම් මත නැති වෙන රෝගය නවත්වා ගන්නට හැදෙන එක වළක්ව ගන්නට අපිට ඉතාම අවශ්‍යයි. ඒ වගේම ප්‍රොස්ටේට් බ්‍රෙස්ට් කැන්සර් වලින් වළක්වීමට දවසකට මිලිග්‍රෑම් 500ක් විතර අපි ගන්න ඕනේ. මික්ස් ටොකොෆෙරෝල් සාමාන්‍යයෙන් අපි මල්ටි විටමින්ස් වල ගොඩක් වෙලාවට තියෙන ඇල්ෆා ටොකොෆෙරෝල් කියන එක වර්ගයක්. ඒ අපිට හානි කර වෙන්නත් පුළුවන්. මේ නිසා විටමින් E ගන්නකොට මේ විටමින් E වල තියෙන 8 වර්ගයක් ඒ වර්ග 8ම එකට ගන්න එක තමයි සුදුසු. විටමින් E අඩු වෙනකොට ගොඩක් වෙලාවට මාංශපේශි වල වැඩිකිරීම අඩු වෙනවා. විටමින් E සහ කොයෙන්සයිම් කිව් එකට ගන්නකොට මාංශපේශි වල වර්ධනය හුඟක් වැඩි කර ගන්න පුළුවන්. දන්නවා විටමින් E ගන්නකොට හදවත රෝග ඇතරොස්ක්ලෙරොසිස් ඇති වෙනවා. මොකද LDL විටමින් E අපේ ශරීරය තුළ ගමන් කරන්නේ LDL නැත්නම් low density lipoprotein නැත්නම් මේදය තුළයි. මේ මේදය ආරක්ෂා කරන්නේ අපේ විටමින් E තමයි. මේ විටමින් E ගන්න හැටි නිසා හදවත රෝග අංශ භාග රෝග හැදෙන්නේ. අපි දන්නවා
හතරක්ම කැරොටිඩ් ස්ටෙනොසිස් කියන රෝගය. ඒ කියන්නේ කැරොටිඩ් ආටරි කියන්නේ අපේ මොළයේ බ්ලඩ් සප්ලයි කරන ධමනියයි, මේ විශාල ධමනිය තුළ බ්ලොක්කයක් ඇති වුණාම ඒ වගේ ලෙඩ රෝග සෑදී තිබෙන අයගෙන් 94%කට ඒ ලෙඩේ හොඳ වෙන්න උදා වුණා විටමින් E භාවිත කරලා. ටොකොටයිනෝස් කියන්නේ විටමින් E වර්ගයි. දන්නවා මේ භාවිත කිරීමෙන් බ්‍රෙස්ට් කැන්සර් වලින් වළක්වන්නට පුළුවන්. ගැමටොකෆෙරෝල් කියන්නේ තවත් විටමින් E වර්ගයක්. සාමාන්‍ය සෝයාබීන් සහ කෝන් වල මේ අඩංගු වෙනවා. ඒුණාට සාමාන්‍යයෙන් ඒ තෙල් සාදන විට ඒ අයින් කරලා දානවා. මැනුෆැක්චරර්ස්ලා අයින් කරලා වෙනම යොකරනවා විටමින් E සාදන අයට. ඒගොල්ලෝ ඒවයින් තමයි ආල්ෆාටොකෆෙරෝල් කියන විටමින් E එක සාදන්නේ. සාමාන්‍යයෙන් ගැමටොකෆෙරෝල් ගන්නකොට ස්මෝක් කරන කෙනෙක් නත් ලං කැන්සර් හැදෙන එක 10 ගුණයකින් අඩු කරගන්න පුළුවන් කියලා අපි හොයාගෙන තිනවා. එතකොට T cells, T lymphocytes කියන ඒ lymphocytes වලින් තමයි අපි ආරස කරන්නේ. foreign bodies වලින් නැත්නම් antigens වලින් vitamin E අපේ ඇඟ තුළ තිබෙන vitamin T සහ B cell functions. කියන T සහ B cells තමයි immune functions වලට අවශ්‍ය වෙන්නේ. මේවා improve කරනවා vitamin E වලින්. එතකොට අපි දන්නවා vitamin E ගන්නකොට Alzheimer's හැදීම වළක්ව ගන්න පුළුවන්. cataract හැදීම, එහෙම නැත්නම් ඇසෙසුද හැදීමත් වළක්ව ගන්න පුළුවන්. අද ඇමරිකාවේ Medicare budget එහෙම නැත්නම් වයසක අයට වියදම් කරන මුදලින් 10%ක් යන්නේ මේ cataract හොඳ කරන්නටයි. මේවා අපිට 90%ක් වළක්ව ගන්න පුළුවන් antioxidants භාවිතා කරලා. ඔබිකිනෝන් කියන්නේ coenzyme Q10 මේ අත්තපිට අත්‍යවශ්‍යයි. ඒකෙන් vitamin E පෙරගෙන regenerate කරනවා. coenzyme Q10 කියන එක තමයි අපි මිනිස්යන්ගේ ශරීරවල තියෙන අනික් සත්වන්ට දෙන coenzyme වර්ග. ඒවට අපි කියනවා Q8, ඒවට Q7 වගේ කියලා. මොකද අපි ඇඟ තුළ තියෙන coenzyme Q10 තමයි විශාලම රසායනික සත්ව ලෝකයේ තියෙන මේ අපිට අපව අරසා ගන්න ඉතාම වැදගත් වෙනවා. අපි හිතනවා මනුෂ්‍යයන් අනික් සත්වන්ට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්නේ මේ coenzyme Q10 වල තියෙන බලවත්කම නිසා කියලා. මොකද සත්වන්ට තියෙන Q8 වගේ දේවල් එච්චර හොඳට වැඩ කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ මයිටොකොන්ඩ්‍රියා තුළ තියෙන DNA අරසා කරන්න coenzyme Q10 නැත්නම් ඔබිකිනෝන් අපිට අවශ්‍ය වෙනවා. ඒත් අපි දන්නවා ග්ලුටන් අඩු වෙනකොට බොහෝ දෙනෙක් අඩු වයසින් මැරෙනවා කියලා. විශේෂයෙන්ම AIDS හැදෙන අයට, පිළිකා හැදෙන අයට ග්ලුටන් ගොඩක් අඩු වෙනවා. ඒ වගේම අංශභාග රෝගයක් සැදීනත් මොළයේ තුල තියෙන ග්ලුටන් බොහෝ දුරට අඩු වෙලා යනවා. ග්ලුටන් හදන්නේ අපේ සෛල වලින්. නමුත් අපිට ග්ලුටන් ගන්න වෙන්නේ ඉන්ට්‍රවීනස් ඉන්ජෙක්ෂන් එකක් විදිහට විතරයි. මොකද අපේ බඩවැල තුල එය විනාශ වෙලා යන නිසා. ඒ වගේම අපි දන්නවා අපේ අක්මා තුල අපේ ඇඟේ වැඩිපුර තියෙන ස්ටීරොයිඩ් හෝමෝන්ස් එහෙම නැත්නම් එස්ට්‍රජන්, ටෙස්ටොස්ටරෝන් විනාශ වෙනවා. ඒ වගේම අපි ගොඩක් වෙලාවට දන්න දෙයක් තමයි මැරතන් රනර්ස් එහෙම නැත්නම් ගොඩක් දුවන අය. ඒ වගේ මැරතන් එකක් දුවන පස්සේ ඒගොල්ලන්ට නියුමෝනියා හැදෙන්න පුළුවන් ලේසියි. මොකද ඒගොල්ලන් ඇඟේ තියෙන ග්ලුටන් ගොඩක් දුරට වැය වෙලා යනවා දුවනකොට. ගොඩක් ඇන්ටිඔක්සිඩන්ට්ස් අවශ්‍ය වෙනවා ඒ දුවන වෙලාවේ ඇති වෙන ෆ්‍රී රැඩිකල්ස් ඉවත් කරන්න. මේ නිසා තමයි ගොඩක් වෙලාවට මේ මැරතන් රනර්ස්ලට රන් එකක් කරලා ඉවරන පස්සේ නියුමෝනියා වගේ ලෙඩ රෝග වැඩි ප්‍රසාදෙන්නේ. ෆ්ලේවිනොයිඩ්ස් කියලා අපි කියනවා අපේ ආහාර වලින් ගන්න පුළුවන් ඇන්ටිඔක්සිඩන්ට් වර්ග. මේවත් අපිට වැදගත් වෙනවා. අපි අර කලින් කිව්ව ඇන්ටිඔක්සිඩන්ට් වර්ග පහට අයිති නැතුණත් අපේ ආහාර වල තියෙන මේ වගේ ඇන්ටිඔක්සිඩන්ට්ස් වලින් අපේ ශරීරය තුළ තියෙන ඇන්ටිඔක්සිඩන්ට් වල හැකියාව ගොඩක් දුරට වැඩි කරනවා. එතකොට නයිට්‍රික් ඔක්සයිඩ් ගැන අපි කලින් කතා කරා. නයිට්‍රික් ඔක්සයිඩ් කියන්නේ ෆ්‍රී රැඩිකල් වුණත් අපේ ශරීරය තුළ සමහර හොඳ දේවල් වෙන්නත් මේ අපිට අවශ්‍ය වෙනවා. ඉමුනට ශරීරය තුළ වැඩි ප්‍රසෑදුණොත් අපි දන්නවා අපේ ඉමුන් ශක්තිය, ප්‍රතිශක්තිය කියන ශක්තිය අඩු වෙලා යනවා කියලා. ඒ වගේම අපි දන්නවා කැරොටිනොයිඩ්ස් කියන දේවල් ලයිකොපීන්, සියාසැන්ටින් කියන්නේ මේ වගේ දේවල් අපි ආහාරවල ලබා ගන්න පුළුවන් දේවල්. මේවයි පිළිකා රෝග අඩු කරන්න පුළුවන්. කැරට් වල ගොඩක් තියෙනවා ඇල්ෆා කැරොටින් කියන දේ. ඇල්ෆා කැරොටින් ලේසියෙන්ම විටමින් ඒ බාටපත් වෙනවා. ඒතර කොළපාට එළවලු වර්ගවල බොහෝ දුරට ඇන්ටි
ඔක්සිජන් වර්ග බොහොමයක් අඩංගු වෙනවා. කොළපාට එළවලු වැඩිපුර කන ඇට ඇස් අන්ධකම හැදෙන්නේ නැහැ කියලා අපි දන්නවා. සෙලිනියම් කියන්නේ ලුණු පාවලෙන් ලුණු වර්ග වලින් අපි ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම සෙලිනියම් වලින් අපේ ඉමුන් ශක්තිය ගොඩක් වැඩි වෙනවා. දවසකට සෙලිනියම් හැබැයි මයික්‍රෝග්‍රෑම් 200ක් විතර අවශ්‍ය වෙනවා. සමහර ලෙඩුන්ට අවශ්‍ය වෙනත් අපි සෙලිනියම් පිටින් ලබා ගන්න සලස්සනවා. එතකොට අපි දන්නවා විටමින් සී අපි හැමෝටම අවශ්‍යයි. විටමින් සී බොහෝ වෙලාවට අපිට පළතුරු එළවලුත් තමයි ලැබෙන්නේ. ඒ වගේම අනික් සෑම එළවලු තුළම අපිට අවශ්‍ය කරන ඇන්ටිඔක්සිඩන්ට් වර්ග තියෙනවා. විශේෂයෙන් අපිට කියන්න ඕන ලිමොනීන් කියන රසායනිකය එහෙම නැත්නම් ඒක ලබා ගන්න පුළුවන් අපිට දෙහි දොඩම් වගේ පළතුරු වලින්. ඒවයි ලෙල්ලි තමයි ඒක අවශ්‍ය වෙන්නේ. අපි ලංකාවේ ලුණු දෙහි භාවිත කරන ගොඩක් ලුණු දෙහි වල අපි ඒ දෙහි ගෙඩියේ ලෙල්ලි තිබෙන ලෙමනින් ලබා ගත්තොත් පිළිකා සෑදෙන එක විශේෂයෙන්ම බ්‍රෙස් කැන්සර් බොහෝ දුරට වළක්වා ගන්න පුළුවන්. මේ වගේම අනිකුත් එළවලු වර්ග බොහෝ දුරට භාවිත කිරීමෙන් අපිට පුළුවන් පිළිකා සෑදෙන එක වගේම ගොඩක් ලෙඩ රෝග සෑහෙන දුරට අඩු කරගන්න. විශේෂයෙන්ම වයසට යන අකමැතියට අපි රෙකමෙන්ඩ් කරන්නේ බුලුන් තාල ලබා ගන්න. ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් වර්ග කිහිපයක් දිනපතා ලබා ගැනීම. සාමාන්‍ය වයසට යන අකමැතියට බොහොමයක්ම කියන්නේ සත්ආහාරෙන් වළකින්න කියලා. විශේෂයෙන්ම කිරි ආහාර කියන්නේ සත්ආහාර වලින් හොඳ වැඩි ආහාරයි. ඒකට කිරි, පිටිකිරි, යෝගට්, අයිස්ක්‍රීම්, චීස් වැනි දේවල් මේකට අඩංගෙනවා. ඒ වගේම මාළු සහ බිත්තර වලට අපි වළකින්න ඕන. මාළු සහ බිත්තර වලත් තියෙන සත්ව ආහාරයි. මාළු විශේෂයෙන්ම කැඩ්මියම්, මර්කරි සහ අනෙකුත් විස වර්ග බොහොම දැන් අඩංගු වෙනවා. සීනි කිසිම දෙයකට අපිට හොඳ නැහැ. සීනි වල තියෙන ෆ්‍රක්ටෝස් කියන සීනි වර්ගයයි අපි සාමාන්‍යයෙන් අපි ගන්න සීනි වල ෆ්‍රක්ටෝස් 50ක් තියෙනවා, ග්ලූකෝස් 50ක් තියෙනවා. ෆ්‍රක්ටෝස් අපේ ඇඟට විස වෙනවා. සීනි වලින් තමයි ගොඩක් දුරට පිළිකා, හදවත් රෝග බොහොමයක් ඇතිවන්නේ. ඒ වගේම පළතුරු තියෙනවා සීනි වැඩි ප්‍රඩංගු වෙන. අඹ, අන්නාසි, එසල් ගෙඩි වගේ පළතුරු අපි ගන්න අවශ්‍ය හොඳ නැහැ. ඒ වගේම තිරිඟු පිටිත් අපිට බොහොමයක් තිරිඟු ලැබෙන්නේ ඇමරිකාවෙන්. ඇමරිකාවේ ජෙනටිකලි මොඩිෆයිඩ් කරපු ජාන වෙනස් කරලා හදපු තිරිඟු පිටි තමයි අපි ගන්න. ඒවයි තියෙන ග්ලූටන් කියන ප්‍රෝටීනය අපි හැමෝටම වගේ විස වෙන දෙයක්. මේ නිසා අපි තිරිඟු පිටි ආහාරයට ගැනීම ගේමින් වලකින් නොවන තිරිඟු පිටි ආහාරයට ගන්න ඇයට මානසික රෝග ගොඩක් වැඩි වෙනවා. ඒ වගේම ලේසියෙන්ම දියවැඩියා වැනි ලෙඩ සෑදෙනවා. ඊළඟට අපි කියන්නේ සමහර පළතුරු තියෙනවා ඒවයි සීනි ගොඩක් අඩුයි, පේර වගේ පළතුරු ඒවයි අපි ලබා ගත ගමන්නේ. කිසිම විදියකට අපි රස කෑම, ඒ කියන්නේ කේක්, පුඩින් වගේ දේවල් ගන්න හොඳ නැහැ. බෝතල් කරපු ආහාර ප්‍රොසෙස් ෆුඩ් කියලා අපි වැඩි කියනවා. පැකට් කරපු ආහාර ඒවා අපි ගන්න සඳ නැහැ. ඒවයි තියෙනවා ප්‍රෙසර්වේටිව්ස් කියලා, කෑම ආරක්ෂා කරන්න භාවිත කරන රසායනික. මේ අපිට බොහොමයක් විස වෙනවා. අපිට ආහාරයට ගන්න හොඳම තෙල් වර්ග තමයි පොල් තෙල්. පොල් තෙල් වල ගැන ගුණ කියලා මම වෙන ලෙක්චර් දෙක තුනක් දෙල් තියෙනවා. ඒවා බලන්න. වර්ජින් කොකනට් ඔයිල් කියන එක තමයි අපිට වඩාත්ම හොඳ. මම ගොඩක් අය කියනවා රත් බත් ගන්න එපා කියලා. රත් බත් වල තියෙන ඒ පිටපොත් එක ගොඩක් විස තියෙනවා. ආසනික්, ඇන්ටි නියුට්‍රියන්ට්ස් ඒ වගේම ෆයිටේට් කියන රසායනිකය තියෙනවා. ගොඩක් පොන්චි වර්ග අපිට හුඟක් සුදුසුයි. ලෝකෙ ගොඩක් ජීවත් වෙන පොන්චි වැඩි කර ගන්න අයයි. ඒ වගේම කොළපාට ආහාර හොඳින් ගන්න ඕන. ඒ වගේම හතු වර්ග අපිට බොහොම යක් ගුණයි. ලුණු පාවල තියෙන ඕනම එළවලුවක් අපිට හොඳයි. ලුණු, ලීක්ස් වගේ දේවල්. ඒ වගේම කැබේජ් ෆැමිලි එක, ගෝවා පාවල, ගෝවා කෝලිෆ්ලවර්, බ්‍රොකලි වැනි දේවල්. බෙරීස් අපිට හුඟක් හොඳයි, විශේෂයෙන් බ්ලැක් බෙරීස්. ඇට වර්ග අපිට බොහොමයක් හොඳ දේවල්. මේකම වයිසරයන් කැමති නැති හැමෝම විටමින් D3 සහ K2 ලබා ගන්න ඕන දිනපතාම. අපේ ආහාරයෙන් අපිට මේවා දැන් ලැබෙන්නේ නැහැ. මොකද අපි ලෝකේ තියෙන බැක්ටීරියා විනාශ කරලා තියෙන රසායනික වලින් මැග්නීසියම. ඒ වගේම අපි දවසට වතාවක් ලබා ගන්න ඕන
කෝෂික ආර්මික බිම්වල තියෙන මැග්නීසියම් දැන් ගොඩක් අඩු වෙලා තියෙනවා. විටමින් B12 උත් මේ හේතු නිසාම අඩු වෙලා තිනවා. මේකත් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මීතල් කොබලමින් විදිහට තමයි ලබා ගන්න තමසුසු විටමින් B12. මීට අමතරව අපි දන්නවා අපි වයසට යන්නේ ඔක්සිඩේෂන් එක නිසා එන්නේ ඔක්සිජන් ෆ්‍රී රැඩිකල්ස් සහ අනිකුත් ෆ්‍රී රැඩිකල් නිසා. මේවෙන් අපට අරසා කරන්නේ ඇන්ටිඔක්සිඩන්ට්ස් විශේෂයෙන්ම ග්ලූටතයන්. ග්ලූටතයන් ලබා ගන්න පුළුවන් ඉන්ජෙක්ෂන් එකක් විදිහට පමණයි. ගොඩක් අය ග්ලූටතයන් ටැබ්ලට්ස් ගන්න බෑ මම දන්නවා. වෙනත් ග්ලූටතයන් ටැබ්ලට් එකක් විදිහට ගත්තම මේක ආමාශය තුළ විනාශ වෙලා අපේ ඇඟට අවශෝෂණය වෙන්නේ නැහැ. මේ නිසා අපි ග්ලූටතයන් ඉන්ජෙක්ෂන් එකක් විදිහට ලබා දෙනවා. ඊට අමතරව ග්ලූටතයන් වැඩ කරන්නේ නෙට්වර්ක් එකක් විදිහටයි. මේ නිසා ඇල්ෆා ලයිපොයික් ඉනෙස්ටල් සිස්ටීන් ඒ වගේම කොඑන්සයිම් Q10 අපි ලබා දෙනවා. විටමින් E සහ C ලබා ගන්න ඕන. ඊටමතර ඒ වගේම වයසරණක් මැති අය අපි කියනවා ස්මෝක් කරන්න එපා, ඇල්කොහොල් ගන්න එපා, අවුයන්න එපා, හොඳට නිදා ගන්න, ස්ට්‍රෙස් අඩු කර ගන්න. ඒ වගේම අපි අද දන්නවා දියවැඩියාව, බ්ලඩ් ප්‍රෙෂර්, හයි බ්ලඩ් ප්‍රෙෂර්, ආතරයිටිස්, ඩිප්‍රෙෂන්, කැන්සර් වැනි දේවල් වුණත් අපිට මේ ක්‍රමයට හොඳ ආහාර ලබාගෙන විටමින් වර්ග ලබාගෙන ඇන්ටිඔක්සිඩන්ට් භාවිතා කිරීමෙන් සම්පූර්ණ සුවයකට ළඟා වෙන්න පුළුවන් කියලා.